අපි හිතමුකෝ අපි කොහරි ගමනක් යනවා කියලා. ඒ ගමන යන්න අපි හදිස්සි වෙලා දුවනවා කියලා හිතන්නකෝ. දේශනාවේ මේක තියෙනවා මේ විදිහටම. දුවන කෙනාට මහන්සි වැඩි වුණාම දුවන වේගය අඩු කර. ඒ දුවන වේගය අඩු කරලා යනකොට තව ටිකක් මහන්සි වුණාම දුව දුව යන එක නතර කරලා ඇවිදින්න පටන් ගන්නවා. ඇවිදින්න එකත් කරන්න අමාරු නම් ඩිංගිත්තක් වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්න තරම් හැකියාවක් නැති වුණොත් එහෙනම් පොඩ්ඩක් ඇලවෙනවා. මේකෙන් අපිට ගන්න තියෙන කතාව තමයි ඔකට අපි කියන ස්ටෙප් ඩවුන් වගේ කියලා එක. අපිට අල්ලන්න පුළුවන් පහසුම දේ ස්පර්ශ කරන. යම් වෙලාවක අපි සිතුවිලි හිතනකොට කල්පනා ලෝකයක සැරිසරනකොට කල්පනා විහිර වෙලා ඉන්නකොට ඒකෙන් අපිට ආපස්සට යන්න අමාරු නම් එහෙමනම් අපිට භවිතා කරන්න පුළුවන් හොඳ තවත් ක්‍රමයක් තියෙනවා පින්නතුනේ. ඒක තමයි මේ හිතන රළු ස්වභාවයට වඩා දැනට අපේ හිත නතර වෙලා තියෙන අපේ හිතේ එකතු වෙලා තියෙන ඒ රළු විදිහේ අපිට කරදර බාධක කරන විදිහේ සිතුවිලි රටාව හැරලා ඊටත් වඩා පහසු විදිහකට හිතනවා අපි. ඊටත් වඩා ලෙහෙසි විදිහකට හිතන්න පටන් ගන්න. වෙන කෙනෙකුන් කෙරෙහි අපේ හිතේ තියෙනවා නම් අමනාපයක් හෝ මොකක් හරි වගේ දෙයක් ඒ අනුසාරයෙන්ම සිතට සිතුවිලි ගලාගෙන එනවා නම් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන පිළිතුරේ ඒ තරමට රළු නැති වෙන විදිහට හිතන්න පටන් ගන්න කියලා. වෙනත් විදිහකට හිතන්න පටන් ගන්න කියලා. මේක හරි ලස්සන මූලධර්මයක් භාවිතාවේදී භවනාවේදී භාවිතාව වෙන හේතුව තමයි අපි සාමාන්‍ය ජීවිතයේ පින්තුනේ හැමදාම උත්සාහ කරනවා ටිකක් ලොකු ලොකු තැන්වලින්ම අල්ලන්න ලොකු ප්‍රධාන බරපතල කාරණාවල්ම සිද්ධ කරන්න. ඒ වුණාට ධර්මයේ අපිට උගන්වලා දෙන්නේ අපිට අල්ලන්න පුළුවන් ලේසිම දැනේ මේ වැඩේ පටන් ගන්න කියලා. ඒතකොට සිතුවිල්ල හිතන එක වුණත් ඒ විදිහට අපේ හිත හිර වෙලා තියෙන අවස්ථාවකදී අපි උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට ඒ තියෙන සම්පූර්ණම සිතුවිලි සමුදායම අරගෙන පැත්තකට කරන්න වෙන්න පුළුවන්. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා ඒ කියන සම්පූර්ණම සිතුවිලි සමුදායත් එක්ක ඔට්ටු වෙනවට වඩා වඩාත්ම ලේසි පහසුයි තමන්ට දරන්න පුළුවන් සිතුවිල්ලක් එක්ක සමීප වෙන එක. ඒ වගේ සිතුවිල්ලකට යන එක. ඒක හරියට උදාහරණයක් හැටියට දැක්කොත් එහෙම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ වේගයෙන් දුවන කෙනා වේගයෙන් දුවන එක අඩු කරලා හිමින් දුවනවා. හිමීට දුවන කෙනා දුවන එක නතර කරලා ඇවිදිනවා. ඇවිදියේ වෙදී යන කෙනාට තව ටිකක් පහසු වෙන්න ඕන හිතුනම් පොඩ්ඩක් වාඩි වෙනවා. අන්න ඒ වගේ තමන්ට මේ මොහොත තුල අත් දකින්න අත් විඳින ඒ කාරණාවේ තුල තියෙන වටපිටාව මනාකොට තේරුම් අරගෙන අපිට කියන පින්නතුනේ ඊටත් වඩා පහසු විදිහකට සිතුවිලි හිතන්න පටන් ගන්න කියලා. මෙතනදී එතකොට අපි අපේ සිතුවිල්ලට එකපාරටම වැටක් බැඳලා නැහැ. ඒ වගේම එකපාරම වැටක් බඳින්නත් බෑ. සිතුවිලි හිතනවා කියන දේ ඇත්තටම කියනවා නම් හරියට ටර්බයින් එකක් කරගෙන වගේ වැඩක්. ඒක එක පාරටම පටන් ගන්නේ නැහැ, බොහොම හිමීට පටන් ගන්නේ. පස්සේදී විවිධාකාර හේතු සාධක අරමුණු ඔස්සේ හඹාගෙන ගිහිල්ලා කල්පනා කරන්න පටන් ගත්තට පස්සේ ඒ ලෝකේ අපි වල්මත් වෙනවා. ඔයත්තන්ට වෙන්නත් පුළුවන්, එහෙම වෙනවා නම් මට වෙන්නත් පුළුවන්. හැබැයි මෙහෙම වෙච්ච වෙලාවකදී දැන් අපිට භාවිතා කරන්න ක්‍රම දෙකක් තියෙනවා. අර ගිය සතියේ කතා කරපු එකත් එක්කම අපිට දැන් භාවිතා කරන්න තියෙන අලුත්ම ක්‍රමය තමයි මේ වෙලාවේදී අපි හිතන විදිහ තුල තියෙන ස්වභාවයේ තේරුම අරගෙන ඊට වඩා යහපත් වෙච්ච විදිහේ හොඳ වෙච්ච විදිහේ අපිට තේරෙන විදිහේ නිවැරදි වූ සිතුවිල්ලක් හිතන්න උත්සාහ කරනවා. උදාහරණයක් ඇටියට මම මෙහෙම එකක් කියන්නම්කෝ.
පහුගිය දවසක මට පොඩි කරදරයක් වුණා. අපේ account එකට ආරන් නැති විච ඒකට කෙනෙක් රිංගලා ඒක තිබිච්ච සල්ලි ගත්තා. ඊට පස්සේ මට එකපාරම කල්පනාවට ආවේ මේ සූත්‍රය ඇත්තම කියනවනම් මට හිතන්න තිබුණා එයා ගැන මම මෙහෙම මෙහෙම කරදර කරනවා හෝමන මොනවාරි මොනවාරි කියලා. හැබැයි මීට කල්නුත් වැඩ කරලා තියෙනවද මම? එහෙම වුණාම මගේ හිතේ තියෙන තරහ වැඩි වෙනවා හෝ නැති තරහ ඇති වෙනවා. අර කෙනාට මට මොනවත් කරන්න වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම. ඊට වඩා ලේසි වෙනවා නේද කියලා තේරුණා මේ සූත්‍රයේ තියෙන හැටියට වෙනස් විදිහකට හිතන එක. ඒකේ නා account එකෙන් තිබිච්ච සල්ලි ගත්ත කොට දානෙට ගන්න තිබිච්ච සල්ලි සාමේ මේ මොන මොන හරි දේවල් වලට වියදම් කරන්න තිබිච්ච ඒවා යම් කොටසක් ඉතුරුත් කරගත්තා. හැබැයි අඩුමතරේ මම මොකක්වත් කිව්වේ නැහැ. ඒක ඇත්තට මගේ ආශ්චර්යයක් නෙමෙයි ධර්මයේ ආශ්චර්යය. මේ සූත්‍රේ මතක් වුණාම මට තේරුණා බුදුරජාණන් වහන්සේ මේක නේද කරන්න කියන්නේ කියලා. මේක නේද පුරුදු කරන්න කියන්නේ කියලා. මොකද වැරද්ද කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒක නායේ කරගත්ත වැරද්දට එයා කවදා හෝ දවසක විපාක විඳීවි. එයා ඒක යාගේ කර්මයක් කරගන්න ඇතරම කියනවා. මං ඒකට අත ගහලා අත පුච්ච ගන්න මොකටද කියලා හිතනවා. මේ වගේමයි පින්නතුනේ අපේ සිතුවිල්ල කියන දේ අපි තුල ජනිත කරවල අපිව මහා ලොකු අවුලකට පත් කරවන්න පුළුවන්. මහා ලොකු කරදරයකට පත් කරවන්න පුළුවන්. මොකද අපි සිතන සිතන දේ තමා ඇත්තටම කියනවනම් ඊළඟට ක්‍රියාත්මක කරන්න. කෙනෙක්ට සර්වර කරන්නට ඕන, සැක කරන්නට ඕන, අමනාපෙන් ඉන්නට ඕන, අමනාපෙන් බලන්නට ඕන, අමනාපෙන් කතා කරන්නට ඕන, වැඩ කරන්නට ඕන ආදී වශයෙන් හිතනවා නම් අපි නිතර නිතර ඇතරම කියනවා නම් අපේ හිත දන්නේ නැහැ ඊට පරිබාහිර දෙයක් හිතන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට මේ ලෝකේ පාලනය කරන කෙනා ඇතම කියනවා සර්ව බලධාරී දෙවියෝ අපේ හිතයි. මනෝ පුබ්බංගම ධම්මා කියලා කියන්නේ හිත හිඳයි මේ හැම එකක්ම පටන් ගන්න හිතෙන්මයි. හිතින් හිතලා. එතකොට අපි හිතින් හදලා දෙන දේ නම් මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතේ නැවත 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 හිත හිතා තියෙන බුරුබුරා තියෙන සිතුවිලි ටික තමයි ක්‍රියාත්මක වෙන්න පුළුවන් තත්ත්වේ හදාගන්න. ඒ ඇති බලනකොට පින්නතුනේ අපිට අද වෙනකොට මේ ලැබිලා තියෙන සැප සම්පත් වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්නත් පුළුවන්, තත්ත්වේ වෙන්නත් පුළුවන්, යහළු මිත්‍රාදීව වෙන්නත් පුළුවන්, මේ ඔක්කොම ටික අපේ කැමැත්තක හේතුවක්, අපේ සිතුවිල්ලක හේතුවක්. අපි හදාගත්ත දෙයක්. හැබැයි ඊට අමතරව එකක් එන්න පුළුවන් කියලා දේශනාවේ කියන උපක්‍රමික ආබාධ කියලා. උපක්‍රමින්ද වෙන දේවල් හරියට අර ඉදා වුණා වගේ එකක්. ඒ කෙසේ හෝ වේවා හොඳම දේ තියෙන්නේ මේ ඕනෑම එකක් එක්ක මුහුණ දෙන්න පුළුවන් පෞරුෂය බුදුරජාණන් වහන්සේ හදලා දෙන්නේ අපිට. අපි එතකොට වෙන කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කරන්නට යන්නේ නැහැ. මේ තියෙන දුකෙන් නිදහස් වෙන්න අපිම උපක්‍රමය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. අපිම හදාරනවා මොකක් හින්දාද මේ අවුල තියෙන්නේ, ඒ අවුල තියෙන්නේ, මේ ගැටලුව තියෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන්. මම මේ තරම් amount එකකින් තදට සැරට බරපතල විදිහට හිතන හින්දා කියලා තේරුණා නම් ඒකෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒයින් නිදහස් වෙන්න උත්සාහ කරනවා ඊට වඩා මට සිතු විදිහට හිතන්න පටන් ගන්නවා. ඊට වඩා සහල්ු විදියට හිතන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයට ජීවිතේ පුරුදු කරගෙන යනවා. එතකොට පින්නතුනේ අපේ සිතුවිල්ල කියන දේ අපිට ඇත්තටම මහා ලොකු වදයක් වුණාට සමහර වෙලාවල් තියෙනවා අපි සිතුවිල්ලෙන් හිත සන්තෝෂ වෙන. බුදුරජාණන් වහන්සේ අපිට මේ ඉඟි කරන්නේ අපි හිතන ඕනෑම වටපිටාවකදී අපිට ඔය කියන හිත නිදහස ඇති කරන, හිතේ සාමය ඇති කරන විදිහේ සැහැල්ලු සිතුවිල්ලකට යන්න පුළුවන්කම තියෙනවා කියන එකයි. සැහැල්ලු සිතුවිල්ලකට යන්න පුළුවන්කම තියෙනවා කියන එකයි.
ඒ වෙනුවට අපි ගොඩක් වෙලාවට හිර වෙලා ඉන්න පුළුවන්, රැඳිලා ඉන්න පුළුවන් අර කියාපු රළු තද ගොරෝසු සිතුවිලිවලම. ඊට වඩා ඒ සිද්ධියම අරගෙන, ඒ කාරණේම අරගෙන තැම්පත් වෙන්න පුළුවන් වෙන විදිහට තමන්ට හැකි උපරිම මට්ටමින් තැම්පත් වෙන්න, සහනයක් සලසා ගන්න, නිදහසක් අත්දකින්න, සාමයක් අත්දකින්න පුළුවන් වෙන විදිහට හිතන්ටයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඒකට හේතු මරතන පුතේ මේකයි, අපි අර ගොරෝසු විදිහට හිතලා වචනයක් කතා බහ වෙනවා නම් එළියට යන්න පුළුවන් ගොරෝසු වචනයක්. හොඳ වචනයක් වුණත් කමන්නේ, ගොරෝසු ස්වරයෙන් යන්න පුළුවන්, ඒ ආකාරයට යන්න පුළුවන්. වැඩක් කළත් ඒ විදිහම තමයි. ඇහැට රූපේ බැලුවත්, කනට සද්දේ ඇහුවත්, අතපය හැසිරුවත්, ඇවිද්දත් ඒ ටික ඒ විදිහට වෙන්න පුළුවන්. අඩුම තරමේ දොරක් වැහුවත් ඒක වෙන්න පුළුවන් ඒ විදිහටම. නමුත් ඔය කියන වටපිටාව අපි හඳුනාගෙන ඒ ගොරෝසුකම වෙනුවට ඊටත් වඩා මටසිල්ලු මට්ටමක් අපිට තේරෙන විදිහේ මටසිල්ලු මට්ටමකට ගිහිල්ලා ඒ ටික කරන්න පුළුවන් නම් අර තිබුණු ගොරෝසු තත්ත්වයට වඩා සැහැල්ලු විදිහට මේ අවස්ථාවට මුහුණ දෙන්න, ඒ විදිහට කතා බහ කරන්න, ඒ විදිහට වැඩ කටයුතු කරන්න අපිව සකස් වේවි, අපි මිගන ගනීවි. මෙන්න මේකටයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. අපි දුක හඳුනා ගන්නවා ඒ මොහොතේදීම. ඒ දුක හඳුනාගත්තට පස්සේ අපිට අවබෝධයක් එනවා මේ දුක ඇති වෙන්නේ මොකක් හින්දාද, ඇයි මම මේ දුක නැති කරන්න ඕන කියලා. ඒත් එක්කම අපි ඉගෙන ගන්නවා මේ දුකෙන් නිදහස් වෙන්න මම මොනවද කරන්න ඕන කියලා. වෙන කවුරුවත් කියන්න ඕනන්නේ නැහැ. වුමනා වෙන ප්‍රධානම දේ තමා මේ මොහොත තුළ තමන්ට මෙන්න මේ දෙයයි තියෙන්නේ කියන එක අවබෝධ කරන එක, තේරුම් ගන්න එක, ඒ දේ විශ්වාස කරන එක. හැබෑවටම මේ මොහොත තුළ තමන්ට අමනාපයක් තරහක් තියෙනවා නම් ඔව් ඒක තියෙනවා. එහෙම දෙයක් නැතිනම් නෑ, එහෙම දෙයක් නෑ. මේක මේ තරමටම සරලයි. ඔන්න ඔය කියන ඉලක්කයට තමා මේ මොහොත තුළ මොකක්ද තියෙන්නේ කියන එක සැක හැර දැනගන්නවා කියන තැනට තමා සතිපට්ඨානේ තට්ටු කරන්නේ. භාවනාව අපිට උගන්වන්නේ භාවනාවෙන් තමයි අපිට කියලා දෙන්නේ, වම තියෙනවා නම් වමමයි තියන්නේ, දකුණ නෙවෙයි. දකුණ තියෙනවා නම් වමම නෙවෙයි තියන්නේ, දකුණ තමයි කියලා. විලුඹ තියෙනවා නම් විලුඹමයි තියන්නේ, ඇඟිලි නෙවෙයි කියලා භාවනාවෙන් තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ. එහෙම නැතිනම් සාමාන්‍ය ජීවිතය තුළ අපි කරන කියන කටයුතුත් එක බලන්න, දෙගිඩියාවෙන් කරන අවස්ථා කීයක් නම් තියෙනවද කියලා පැයක් ඇතුළත. දෙගිඩියාවෙන් කටයුතු කරන අවස්ථා කීයක් තියෙනවද කියලා බලන්න. ඒ වුණාට පින්තුනේ ධර්මයේ පුරුදු කරන වෙලාවට, භවනාව සිදු කරන වෙලාවටයි අපි දෙගිඩියාවෙන් නිදහස් වෙලා සහනශීලීව කටයුතු කරන්න පටන් ගන්න. දෙගිඩියාවෙන් වැඩ කටයුතු කරනවා කියන එක හරියට එකපාරක් දිහා යන ගමන් දෙපැත්ත දිහා බලනවා වගේ කියලා හිතන්නකෝ. මේ පැත්ත බලන්නත් ඕන, නමුත් දෙපැත්ත දිහා වෙනම බලනවා වගේ දඩම්. කොයිතරම්නම් අමාරුවක් ඇද්ද, කොයිතරම්නම් අපහසුතාවයක් ඇද්ද? ඔය කියන අපහසුතාවයේ පින්නතුනේ ඔයාටත් මමත් ගිලිලා ඉන්නවා, රැඳිලා ඉන්නවා. මේ දේ ගැන නොදන්න තාක්කල්, මේ දේෙන් නිදහස් වෙන්න ඕන ක්‍රමය පුරුදු නොකරන තාක්කල්. දැන් අපිට තව ක්‍රමයක් හම්බ වෙලා තියෙනවා, තව එක විදිහක් හම්බ වෙලා තියෙනවා, සිහියෙන් ජීවත් වෙන එක. ඒ සිහියෙන් ජීවත් වෙනකොට අපිට හම්බ වුණොත් එහෙම, ඔව් මගේ හිත දැන් මහා පබගාලක පැටිලා තියෙන සිටිවිලි ගොඩක කියලා අපිට ඒ වෙලාවට භාවිතා කරන්න පුළුවන්. හොඳ උපක්‍රමයක් තියෙනවා, සරල උපක්‍රමයක් තියෙනවා. මොකක්ද? මේ හිතන මේ හිර වෙලා ඉන්න පබගාල කිව්වොත් එහෙම, ඒ ස්වභාවය ගැනම ඊට වඩා මෘදු විදිහට කල්පනා කරන්න පටන් ගන්න. ඒ තරමේ ගැටලුවක් සිද්ධ නොවන විදිහට හිතන්න පටන් ගන්න. ඒකේ නිස්තරයට ආවට පස්සේ අපිට තේරෙනොත් මේකත් අවුල් අමාරුයි, මේකත් කරදර සහිතයි කියලා ඊටත් වඩා මුදු වෙන විදිහට සිතුවිල්ල හිතන්ට හෝ කල්පනා කරන්ට අවස්ථාව සලසා ගන්න. මේ විදිහටයි පින්නතුනේ හිතේ බරට බරට තියෙන කතාව සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් සැහැල්ලුවට පරිවර්තනය කරගන්නේ. මේක එකපාරට මැදගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සිතුවිලි හිතනවා කියන එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ටර්බයින් එකක් වගේ වැඩ කරන එකක් නේද? පොඩ 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 කැරකිලා 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 කාලයක් යනකොට මහා විශාල විදිහට කැරකෙන පටන් ගන්නවා. ඒ විදිහම තමයි ඕකේ ආපස්සට ගමන තරංග එන්න තියෙන්නේ. ඕක නතර කරන වැඩ පිළිවෙලට තරංග යන්න තියෙන්නේ. ඉතින් භාවනාවේදීත් අපි මෙන්න මේ විදිහමයි පුරුදු කරන්නේ.
භාවනා කරනකොට ඔයතන්ට යම් කිසි වෙලාවක හිතට මහා කරදර ගොඩක් තියෙනවා නම් ශරීරේ පේන පේන හැම තැනකම වේදනාවල් සද්ද ඇහෙනවා දාඩියක් දානවා අරකම මේක මහා ගොඩක් කරදර තියෙනවා නම් සමහරක් වෙලාවට ආශ්වාසය දැනෙන්නේ නැති වෙන්න පුළුවන් ප්‍රාශ්වාසයක චූටි සහනයක් තේරෙන්න පුළුවන් අර තියෙන බරගතිය ඔක්කොම අයින් වෙලා සැහැල්ලු වෙලා යන පොඩ්ඩක් තේරෙන්න පුළුවන් මම පුතේ ඔන්න ඕක විතරක් අපි නොටිස් කරන්න පටන් ගමු අර ටික ඔක්කොම තියලා අර ටික ඔක්කොම තියලා අන්න ඒ විදිහේ වැඩපිළිවෙලකුයි මේ කියලා දෙන්නේ හැම වෙලාවකම අපිට උමනා වෙන්නේ නැහැ අර කියන කරදරේ දෙක මුට්ටු වෙලා ඉන්න ඒ දෙයම ප්‍රධාන කරගෙන ඒ දෙයම කේන්ද්‍රගත කරගෙන අපිට පුළුවන්කමක් තියෙනවා සැනසීමේ යුක්තු ජීවත් වෙන්නේ කොහොමද කියන එක හඳුනා ගන්න. මෙන්න මේකට විපස්සනාව කියලා කියන්නේ විදර්ශනාව කියලා කියන්නේ විශේෂයෙන් දකින්නවා කියලා කියන්නේ. අපි එක කාරණයක් දිහා මෙච්චර කාලයක් බලාපු කෝණය වෙනස් කරගන්නටයි අපිට මේ උගන්වන්නේ කියලා දෙන්නේ. ඒ විදිහට වුණාම අපේ ජීවිතේ වෙනස් වේවි. අපි හිතන පතන විදිය කතා බහ කරන වැඩ කටයුතු කරන විදිය වෙනස් වේවි. අපිට තේරෙන තරමේ සැනසීමකට අපිව අරගෙන ආවි. තමන් තමන්ව අරගෙන ආවි. මේ දෙක කරන කෙනා තමන්ම තමයි.